සංවර්ධන නව දිශානතී වෙනුවෙන් ව්‍යාපාරික ලෝකයෙන් ලැබෙන දායකත්වය විමසා බලන ITN ව්‍යාපාරික පුවත්. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ 38 වන වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදාන උත්සවය පසුගිය දිනක කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. මෙවර ඩිප්ලෝමා ප්‍රදාන උත්සවය පැවැත්වුවේ ගරෝ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන හා පර්යේෂණ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරම්බිපොළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයේ සැසිවාර දෙකකින් පැවැත්වූ අතර එම සැසිවාරයන්හි මුඛ්‍ය දේශනය පවත්වනු ලැබුවේද ගරෝ රාජ්‍ය අමාත්‍යවරිය විසිනි. වසරකදී ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය විවිධ ව්‍යාපාර අංශයන්හි දහදහසකට වැඩි පිරිසක් පුහුණු කරයි. මෙම වසරේදී කළමනාකරන තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි යන ශාස්ත්‍රයන්හි සිසුන් දහසකට අධික පිරිසකට ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා කුරුණෑගල මහනුවර ගාල්ල සහ මාතර මණ්ඩප ජාලයේ එකතුවක් තුලින් පිරිනමනු ලබන අතර එය ඩිප්ලෝමා ධාරින්ව ස්වකීය ජීවිතයේ වැදගත් සම්ධිස්ථානයක් වනු නිසයි. NIBM යනුවෙන් වඩාත් ප්‍රචලිත ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර අධ්‍යාපන ආයතනයක්. ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුවේ නව සාමාන්‍ය අධිකාරී ලෙස සුජිත් ප්‍රනන්දු මහතා වැඩභාර ගැනීම බොරැල්ල වෝඩ් ප්ලේස් හි අංක 265 ස්ථානයේ පිහිටි එම බැංකුව ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණ. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හා ශ්‍රී ලංකා ඉදිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේශිලා ජයවර්ධන මහත්මියයි. සුජිත් ප්‍රනන්දු මහතා මීට ප්‍රථම වසර ගණනාවක් පුරා බැංකුව හා මූල ශාස්ත්‍රයන්හි අධ්‍යක්ෂින් මෙතින් නිලධාරියෙක්.